වසංගත රෝග තත්ත්වය සමග ඔබ අප ඈත්තුනා ඔබට සුපුරුදු සෞඛ්‍ය පුරුදු සමගින් නිවසේ ඉඳගෙන මේ ඔන්ලයින් ක්‍රමයට පාඩම් ටික අපි ආවරණය කරනවා වසංගත රෝග තත්ත්වය තුරන් වෙලා රජය අනුමැතිය ඇතිව අපි ටියුෂන් ක්ලාස් එක පටන් ගන්නට පස්සේ වැඩ කරන පැය ගාන වැඩි කරලා අපි ලියන්න හිටපු සියලුම ප්‍රශ්න පත්‍ර ටික ආවරණය කරලා වේගවත් පුනරීක්ෂණය සහ සිද්ධාන්ත පාඩමාවක් කරන්නට අපි සැලසුම් කළා තියෙනවා. එතෙක් අපි නිහඬව නොහිට ඔබට මේ පාඩම් මාලාව සමගින් සම්බන්ධ වුණට අපි සිප්‍රෝ ආයතනය තුලින් යොමු වෙනවා. පළමුවෙන්ම සිංහල ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ගන්න පුළුවන් වැඩිම මතක් කළ යුතු ප්‍රයෝජනවත් මාතෘකාවලට අපි එළඹෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ භාෂාව ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණයේදී තෝරාගෙන ලියන ප්‍රශ්නවලට වඩා අපට ප්‍රයෝජනවත් වන ඒකකයක් තමයි සංදි. මේ සංදි පාඩමේදී මේකට අපි බය වෙන්න ඕනේ. හේතුව සංදියක් කියන්නේ අපි කතා කරන භාෂාවේදී දන්නේම නැති. ඉබේටම අපේ මුයින් පිටවන වචන. වචන දෙකක එකතුවක්. හිතන්න. දැන් අපි සාමාන්‍ය ජීවිතයේදී දෙදෙදි කතා කරනකොට අපි කියන්නේ එනේ ඉඳි ආපගේම කියන අපිට ඒකම කියවෙන කොහමද? ඉඳි ආපගේ අපි අපේ ඥාතීන්ව මතනකොට අපි ආයාසින් කියන්නේ එනේ ආ මේ ලොකු අම්මේ කියන එමුතෝ දෙයක් තකාලේ ඉඳි. අපිට ඉබේටම කියන්නේ ලොකු අම්මා. මේක තමයි සම්දිය. වචන දෙකක මුල් පදයේ යට අග පදයේ මුල ඇති අකුරු දෙක සුදුසු ආකාරයකට ගැළපීලා තනි පදයක් හැදෙනවට කියනවා සංදිය කියලා. එතකොට මේ මුල් පදයේ අග අකුරයි අග පදයේ මුල අකුරයි ආකාරයේ වෙනස් වෙනකොට සංදි වර්ගයක් තියෙනවා. මේ අනුව අපි සංදි වර්ග 11ක් අධ්‍යයනය කරමු. කොහොමද මේ සංදි වර්ග 11ක් බවට පත් වෙන්නේ? අපේ පැරණිතම ව්‍යාකරණ ග්‍රන්ථයේ තමයි සිදස්සන. සිදස්සනරාවේ පැවතුනා සංදි වර්ග 9ක්. හැබැයි මේ 9 ඇතුලේ කොතනකවත් පරරූප කියලා සංදියක් සඳහන් වෙන්නේ නැහැ. ඒන පසු අපි ප්‍රායෝගිකව නිර්මාණය කරගත්තට පස්සේ විවහාරයේදී සිංහල සංදි වර්ග 10ක් බවට පත් වෙනවා. පසුව සංස්කෘත භාෂාවේ තිබූ සමාන ස්වර දීර්ඝ සංදියක අප ව්‍යවහාරයට ඇතුළත් වීමත් සමග සංදි වර්ග 11ක් අපි භාවිත කරනවා. එතකොට මේ අධ්‍යයනයේදී මම සිදත් සංග්‍රහව පොඩ්ඩක් ඈඩ් කරලා අර සාම්ප්‍රදායික රටාවෙන් ඈත් වෙලා තමයි අපි අධ්‍යයනය කරන්නේ. හේතුව අපි අවශ්‍යම දේ පමණයි කතා කරන්නේ. අවශ්‍යම දේ කියන්නේ දරුවනේ විභාගයට අවශ්‍ය දේ. ඒ ඔබට පිළිතුරු පත්‍ර ලැබීමක් මාකින් ස්කීම් එකක් අධ්‍යයනය කරොත් දකින්න පුළුවන් සිදත් සංග්‍රහවේ පාඩයන් කඩපාඩම් කරලා ලියන්න ඕන කියලා ඒක සඳහන් වෙන්නේ. දැන් මම කිව්වේ නෑ ඔබට සංදි ගැන කියද්දි පෙරපරවණ නිසිවිදිනි ගලපන සඳහනක් කියලා. මම ඒ සිංහලෙන් කීපෙකම තමයි. මේ සිංහලේ ව්‍යාකරණ අධ්‍යයනය තමයි අපි සිදු කරන්නේ. ඒක තමයි අපේ පන්තියේ දරුවන් වඩා සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට හේතුව. මොකද අපි හිතන්නේ සිංහලෙන්නේ. ඒ නිසා අපි සිංහලෙන් සිංහල ව්‍යාකරණ භාෂාව ඉගෙන ගන්නවා. එතකොට මේ සංදි වර්ග 11ක පළමු වෙන්න ස්වර සංදිය. ස්වර සංදිය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපි උදාහරණයක් ගමු. හේතුව අපිට විභාගෙට එන්නේ තේ උදාහරණනේ. දැන් බලන්න පුළුවන් එකම වර්ගයකට අයත් නොවන සංදි පදයක් අන්තර්ගත වර්ණය තුන. එහෙම නැත්නම් එකම වර්ගයකට අයත් සංදි පද පමණක් ඇතුළත් වර්ණය තුන. එහෙමමවම අපිට මේ උදාහරණ මේ වචනනේ බලන්න වෙන්නේ. අපිට සිද්ධ වෙනවා ප්‍රායෝගිකව විභාගයේදී හැම වචනයක්ම විසන්ධි කරමින් සංධි කරන්න හිතේ. දැන් මම මේ බෝඩ් එකේ ඔබ සමග කරන වැඩේ ඔබට විභාගයේදී හිතෙන් කරන්න වෙනවා වේගෙන්. يعني සිද්ධාන්ත දැනුමක් අවශ්‍යයි වේගයක් අවශ්‍යයි. එතකොට ස්වර සංධියේ අපි ලියුවොත් මෙන්න මේ විසන්ධිය වෙන වෙනම තියෙනකොට අපි මේ පද දෙකට කියන විසන්ධිය. ස්වර සංධියේ විසන්ධිය තුළදී නියත වශයෙන්ම මුල් පදයේ අග තියෙන්නේ ව්‍යංජනයක්, අග පදයේ මුල තියෙන්නේ ස්වරයක්. එහෙම නොවුනොත් කියන කවුරුවත් හිතන්නේ බබදාලා. ඇයි එහෙම වෙනවමයි. නැත්නම් ඒක ස්වර සංධි නෙවෙයි.
මුල් පදයේ අග තියෙන ව්‍යංජනයට අග පදයේ මුල තියෙන ස්වරය ගැලපෙනවා. මේ ඇවිල්ලා මෙතෙන්ට එකතු වෙනවා. එකතු වෙනකොට මෙතනින් හැදෙනවා ල මේ සංගීතයෙන් සිද්ධ වෙන්නේ මැද. දෙපැත්ත ඉතුරු වෙච්ච අකුරු ඉබේම මෙතෙන්ට එකතු වෙනකොට නිර්මාණය වෙනවා මනස. ඒකෝ දෙවනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නේ අංක 8 ලුහුඩු සටහන සැපීමට අනිවාර්යෙන් එක සංදියක් ගෙනවනවමයි. ස්වර සංදිය කියලා හෙවොත් ඔබ ලියනවා කොහමද? මේ කරපු දේ ලියනවා. සංදිවන පද දෙකෙන් මුල් පදයේ අග ඇති ව්‍යංජනයට අග පදයේ මුල ඇති ස්වරය ගැළපීමෙන් නිර්මාණය වන සංදිය ස්වර සංදිය. මුල් පදයේ අග ඇති ව්‍යංජනයට අග පදයේ මුල ඇති ස්වරය ගැළපීමෙන් නිර්මාණය වන සංදිය ස්වර සංදිය. අංක 1. සංදි අංක 2. පූර්ව ස්වර ලෝප සංදිය. පූර්ව ස්වර ලෝප සංදියේදී අපි උදාහරණයක් මගින් විමසල බලමු. පූර්ව ස්වර ලෝප මේ වචනෙන් අපිට යමක් හඳුනා ගන්න පුළුවන්. සංදි වෙන්නේ වචන දෙකක් නේ. මුල් පදයයි පසුපස පදයයි. මුල් පදයට කියනවා පූර්ව පදය. පසුපස පදයට කියනවා පර පදය. එතකොට පූර්ව ස්වර මුල් පදේ නම් සංදිවීම සඳහා බලපාන්නේ මුල් පදේ අගකුරනේ. එහෙනම් පූර්ව ස්වර කියන්නේ මුල් පදේ අග තියෙන ස්වරය. ලෝප ලොක් වෙන. ලොක් වෙනෝ කියන්නේ උච්චාරණය නොකර හරිනව වණන් අනුසුරු වීම ලොක් නම් කියලා සිදත් සංගරාවේ සඳහන් වෙන ඒවට බය වෙන්න එපා පාඩම් කරගන්න ඕනේ. මුල් පදේ අග තියෙන ස්වරයක් ලොක් වුණාම සංදිය හැදෙනවා. අපි බලමු. දකුණු අත මේකේ තියෙන විශේෂත්වය තමයි පූර්ව ස්වර ලෝප සංදියේදී අනිවාර්යයෙන්ම මුල් පදයේ අග තියෙන්නේ මිශ්‍ර ව්‍යංජනයක්. මිශ්‍ර ව්‍යංජනයක්. ඒ කියන්නේ ව්‍යංජනයක් හා ස්වරයක් එකතු වෙලා හැදිච්ච අකුරක්. මේ මිශ්‍ර ව්‍යංජනයේ ඇතුලේ තමයි ස්වරය තියෙන්නේ. අපිට සිද්ධ වෙන මේ ස්වරය එළියට ගන්න. මෙහෙම මිශ්‍ර ව්‍යංජනයේ ඇතුලේ ස්වරය තියෙනකොට ලොක් කරන්න බෑනේ. එහෙමුණොත් ව්‍යංජනයත් ලොප් වෙනවනේ. ඒක නිසා අපි ස්වරය එළියට අරගෙන මේ විදිහට ලොප් කරනවා. දැන් අර ස්වර සංදීදී වගේ මුල් පදයක එකතුනේ ඉතුරුනේ මොකද්ද? ව්‍යංජනය. ඒ ව්‍යංජනයේට මේ සිද්ධ වෙන්නේ ස්වර සංදීදී වෙච්ච දෙයමයි. ඒ ව්‍යංජනයට අග පදයේ මුල තිබිච්ච ස්වරය එකතු වෙනවා. එතකොට නයන් එකතුනහම හල් නයනට හැදෙන්නේ මොකක්ද? න. දෙපැත්ත ඉතුරු වෙච්ච අකුරු ලියනවා අපි අකුණත. එතකොට පූර්ව ස්වර ලෝප සංදි කියන්නේ මුල් පදයේ අග තියෙන ස්වරයක් ලොප් වීම. මුල් පදයේ අග තියෙන ස්වරයක් ලොප් වෙනකොට අනිවාර්යයෙන්ම විසන්ධිය තුල තියෙන්නේ මුල් පදයේ අග මිශ්‍ර ව්‍යංජනයක්. ඒ මිශ්‍ර ව්‍යංජනයේ තුල ඇති ස්වරය ලොප් ඌපස් මුල් පදයේ අග ඉතුරු වන ව්‍යංජනයට අග පදයේ මුල තියෙන ස්වරය එකතු වෙනවා. ඒක තමයි ඌර්ව ස්වර ලෝප සංදිය. ඒක ලුහුඩු සටහන් සැපෙීමට අපි නිර්වචනයක් ලිව්වොත් කොහොමද ලියන්නේ? මේක දිහා බලන් විස්තර කරන්න. මේ කිසිම දෙයක් සිංහලවල කටපාඩම් කරන්න ඕනේ නෑ. උදාහරණ අපි කරන්නේ සාම්ප්‍රදායික කටපාඩම් සිංහලය නෙවෙයි. උදාහරණයේ හිතේ සංකල්ප රූපමවා ගන්න, චිත්ත රූපමවා ගන්න, ඒ උදාහරණ විස්තර කරමු. එහෙනම් අපි මේ උදාහරණ විස්තර කරමු. සංදිවන පද දෙකෙන් මුල් පදයේ අග මිශ්‍ර ව්‍යංජනයක් ඇති විට එහි ඇති ස්වරය ලොප් කළ පසු ඉතිරිවන ව්‍යංජනයට අග පදයේ මුල ඇති ස්වරය ගැලපීම ඌර ස්වර ලෝප සංදිය. නවත කිව්වොත් මුල් පදයේ අග මිශ්‍ර ව්‍යංජනයක් ඇති විට එහි ඇති ස්වරය ලොප් වූ පසු ඉතිරිවන ව්‍යංජනයට අග පදයේ මුල ඇති ස්වරය ගැලපීම පූර්ව ස්වර ලෝප සංදියයි. ඒ අංක 2. අංක 3 මේකේ අනිත් පැත්ත. මොකක්ද? පර ස්වර ලෝප සංදිය. මේ සමගම අපි බලමු. පර ස්වර ලෝප. දැන් බලන්න
පූර්ව ස්වර ලෝප කිව්වේ මුල් පදේ අගතිවිච්ච ස්වරයක්නේ. පර ස්වර ලෝප කියන්නේ ඒ කියන්නේ පැත්ත. අග පදේ මුල තියෙන ස්වරයක් ලොප් වෙනවා. අපි බලමු උදාහරණයක්. ලංකා ආණ්ඩුව. පූර්ව ස්වර ලෝපේදී අපිට ස්වරේ එළියට ගන්න උනා මිශ්‍ර ව්‍යංජන. හැබැයි පර ස්වර ලෝපේදී එහෙම නැහැ පුතේ. අග පදේ මුල ස්වරේ පේන්නම තියෙනවා. පරස්වර ලෝපෙදී අගපදේ මුල ස්වරේ පේන්නම තියෙනවා. ලංකා ආණ්ඩුව ආයන්න තියෙනවා. ආයාසයකින් තොරව ඒක ලොප් වෙනවා. දෙපැත්තේ අකුරු එකතුනහම ලංකා ආණ්ඩුව කියලා හැදිලා. කිසිදු ආයාසයකින් තොරයි මේ බලන්න. ලංකාන්. එහෙනම් නිර්ව්‍යසනයත් කෙටි. උදාහරණෙ විසඳෙන විදිහ වෙනස් නම් කෙටි නම් නිර්වචනයක් කෙටි. ලංකා ආණ්ඩුව කියලා තිබුණ අගපදේ මුල තියෙන සොරේ ලොක් කළා සන්ධිය නිර්මාණය. කොහොමද එතකොට ඔබ නිර්වචනය කරන්නේ? සන්ධිවන පද දෙකෙන් අගපදයේ මුල ඇති සොරය ලොක් වීමෙන් අනතුරුව නිර්මාණය වන සන්ධිය පරස්වර ලෝප සන්ධිය. අයි කිව්වොත් සන්ධිවන පද දෙකෙන් අගපදයේ මුල ඇති සොරය ලොක් වීමෙන් නිර්මාණය වන සන්ධිය පරස්වර ලෝප සන්ධියයි. ලෝප සන්ධි තුනක් තියෙනවා. පුරස්වර ලෝප, පරස්වර ලෝප, ගාත්‍රාක්ෂර ලෝප. තෙවණු අපි එළඹෙනවා ගාත්‍රාක්ෂර ලෝපයට. ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය. ගාත්‍රාක්ෂරයක් කියන්නේ හල්ලකුරක්මනේ, ව්‍යංජනයක්මයි. ගාත්‍රාක්ෂර ලෝපනම් සන්ධියක විශේෂත්වයක් තියෙනවා. මොකක්ද? අනිවාර්යෙන්ම මුල් පදේ අග තියෙන්නේ සංඥක අකුරක්. ගාත්‍රාක්ෂර ලෝපණං අනිවාර්යෙන්ම මුල් පදේ අග තියෙන්නේ සංඥක අකුරක්. සංඥක අකුරු පහක් තියෙනවනේ අපේ භාෂාවේ. මොනවද පහ? සංඥක ග ජ ඩ ද බ. සංඥක බ. අපේ ලංකාවේ දරුවන්ට මෙතෙන්දී රසවත් දෙයක් තියෙනව දැනගන්න. මොකද්ද? ඔබ සමග කවුරු හරි කතා කරනකොට අකුරක් ගැන කතා කරනකොට අහනවා, ඒක මේ සංඥක අකුරද නිකං අකුරද කියලා. ඒක සංඥක ලයන්නක් ගැන කියනවා. සංඥක ණයන්නක් ගැන කියනවා. එහෙනම් ලංකාවේ පොදු මතයක් තමයි අමුතු හැඩේ තියෙන අකුර සංඥකයි, අනිත් එක නිකං එක. එහෙම නෑ. සංඥක අකුරු තියෙන්නේ පහයි. ග ජ ඩ ග බ. නාසයට මතක් බරයි. අර්ධ අනුනාසික කියලත් අපි කියනවා. ඔබට දැක්කෙනවා මේ සංඥක අකුරු ගැඩ මේ පාර්ට්ස් ගොඩක් තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ බලන්න, මේකේ බිංදු භාගයක් තියෙනවා. අනුස්වාරයෙන් අඩක් තියෙනවා. ඊළඟට ගයන්න හැදිලා තියෙන්නේ හල් ගයන්නයි අයන්න එකතු වෙලා. මෙතනත් එහෙමයි. මෙතනත් බිංදු භාගයක් තියෙනවා. හල් ජයන්නකුත් තියෙනවා, අයන්නකුත් තියෙනවා. මෙතනත් එහෙමයි. බිංදු භාගයයි හල් ඩයන්නයි අයන්න. මෙතන බිංදු භාගයයි හල් ඩයන්නයි අයන්න. අකුරු කීපයක සංයෝගයක්. ඊළඟට හැබැයි සංඥක බයන් භාගයක් නෑ නේද? මේ විදිහට අනුස්වාරයෙන් භාගයක් නෑ. මේ තියෙන බයන් ඇතුලේ අකුරු තුනක් තියෙනවා. අයන්. ඔය අපේ සිද්ධාන්ත පන්තියේ දරුවන්ට දැන් උදාහරණයක් හැටියට අපි කියමු. 2022 කලා විෂය ධාරාව හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඊයේ පෙරේද සාමාන්‍ය පෙළ ප්‍රතිඵලාව. ඔවුන්ට පොඩ අත්දැක බලන්න පුළුවන් මේ විෂය රසවත් බව. මේ බලන්න. මේ අකුරු තුනම එක පාට කිව්වහම, එක වර කිව්වහම ම කියලා හැදෙනවා. හරිද? හරි විනෝදජනකයි. ව්‍යාකරණ අමාරු නෑ. ව්‍යාකරණ වලට බය වෙලා තියෙන්නේ අපි. ඒකට හේතුව ලංකාවේ ලියවෙච්ච ව්‍යාකරණ පොත් හරි කටෝරයි. අතීතයේ සිට තියෙච්ච සියල්ල තියෙනවා. මේ සියල්ලේ සම්පින්දණය මම මේ කරන්නේ. එතකොට බලන්න. ගාත්‍රාක්ෂර ලෝපණම් පුතේ මුල් පදය යග අනිවාර්යෙන් තියෙන්නේ සංඥක අකුරක්. සංඥක අකුරු තියෙනවා කීයක්ද? පහක්. ඒ මොන අකුර තියුණත් අකුරු පහෙන් මොන අකුර තියුණත් අපි තිබිච්ච අකුර මේ විදිහට කොටස් වලට බෙදා ගන්නවා.
තිබිච්චවට බෙදාගත්තට පස්සේ සන්ධියේ නම ගාත්‍රාක්ෂර ලෝප වුණාට අපි ඒකෙ තිබිච්ච ගාත්‍රාක්ෂරයයි ස්වරයයි ගාත්‍රාක්ෂරයයි එයත් එක්ක හිටපු ස්වරයයි දෙකම ලොප් කරනවා මේ විදිහට සංඥක කුරක් තිබුණා ඒක කොටස් වලට බෙදාගත්තා විවිධ සංඥක කුරේ තිබිච්ච ව්‍යංජනයේ ස්වරයයි දෙකම ලොප් කරා ලොප් කළාට පස්සේ මෙන්න මේ විදිහට ඉතුරුනේ අනුස්වාරයෙන් භාගයක් නම් බිंदु භාගයක් නම් ඒක අපි සම්පූර්ණ කරනවා හැබැයි අනුස්වාරයෙන් අඩක් නිර්මාණය වුණොත් සම්පූර්ණ කරනවා අල්මය නැති වුණොත් සම්පූර්ණ කරන්න දෙයක් නැහැනේ ඒක සම්පූර්ණ කරා ඒක එහෙම තියෙනවා අපි බලමු උදාහරණයක් ඔන්න ගන්දෑල කියන වචනේ විසන්දි වෙන්නේ කොහමද ගංග දෑල ගංග දෑල හැබැයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම විසන්දි තියෙනෝනේ මොකද්ද සංඥ කකුරක් නැත්තම් ඒක ගාත්‍රාක්ෂර ලෝප නෙවෙයි එතකොට මම අර ඉස්සෙල්ල කිව්වා වගේ සංඥ කකුර ඇතුලේ තිවිච්ච මේක ඇතුලේ තිවිච්ච අකුරු ටික අපි කොටස් වලට කඩා ගන්න පිටිපස්සේ වචන එහෙම තියෙනවා නැගුණාර ගාත්‍රාක්ෂරය සොරයයි දෙකම ලොප් කරන. ඉතුරුනේ බිंदु භාගයක් එයාව සම්පූර්ණ කරා. ඇදිලා මොකද්ද? ගන්දෑල. අරලේසි. ඉතින් මේ අනුස්වාරයෙන් භාගයක් ඉතුරු වෙන අවස්ථාව නෙමෙයි. එයාව අපිට සම්පූර්ණ කරන්න වෙනවා මේ විදිහට. හැබැයි සංඥක බයන්නවොත් එහෙම සම්පූර්ණ කරන්න ඕනේ නැහැ මේ බලන්න. මං කෙලිම විසන්දියම ලියනවා පහසු වෙන්න. අඹපාර අඹපාර සංඥක බයන්න කොටස් වලට කඩමු අපි අල්මයන් අයන්න පාර හල් බයන්නයි අයන්නයි ලොප් වුණාට පස්සේ බිंदु භාගයක් නැහැ තියෙන්නේ හල් මයන් මේක සම්පූර්ණ කරන දෙයක් නැහැ ඒක සම්පූර්ණ කරක් අපි ඉතුරු වෙච්ච අකුරු ලියනවා අම්පා බලන්න එතකොට අපි කියනවා කොහොමද මේ දෙකටම පොදු නිර්වචනයක් අපි හදමු සන්ධිවන පද දෙකෙන් මුල් පදයේ අග සංඥක කුර ඇති විට එහි ඇති එහි කියන්නේ සංඥක කුර තුල ඇති ගාත්‍රාක්ෂරයත් ස්වරයත් යන අකුරු දෙකම ලොප් වීමෙන් අනතුරුව ඉතිරිවන්නේ අර්ධ මාත්‍රාවක් නම් අනුස්වාරෙන් අර්ධයක් නම් එයද සම්පූර්ණ වීමෙන් අනතුරුව නිර්මාණය වන සන්ධිය ගාත්‍රාක්ෂර ලෝප සංඛ්‍ය නැවත කිව්වොත් මේ කරපු දෙය කියන්න තියෙන්නේ කටපාඩම් කරන්න ඕනේ වචනයක් මතක තියාගන්නවා ඒ වචනේ විසඳෙන හැටි සංකල්ප රූපම වවා ගන්නවා ඒ සංකල්ප රූපේ විස්තර කරනවා වචනයක්ක් කටපාඩම් කරන්න ඕනේ මේ බලන්න මුල් පදයේ අග සංඥ කපුර ඇති විට එහි ඇති ගාත්‍රාක්ෂරයත් ස්වරයත් දෙපළෙ බෙදි සිදුනෝ ඒක ගාත්‍රාක්ෂරයත් ස්වරයත් යන අකුරු දෙකම ලොප් වීමෙන් අනතුරුව ඉතිරි ඌයේ අනුස්වාරයෙන් අර්ධයක් නම් එයද සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නිර්මාණය වන සන්ධිය ගාත්‍රාක්ෂර ලෝප සන්ධිය. ඇයි අපි කියන්නේ අනුස්වාරයෙන් අර්ධයක් නම් කියලා? හැමතිස්සෙම අනුස්වාරයෙන් අර්ධයක් විතරක් නෙවෙයි අල්මයන්කුත් එන නිසා. හොඳයි. සාකච්ඡා කර සංදි පාඩමේ ස්වර සංදිය ලෝප සංදි තුනම ස්වර සංදි ඇතුළුව ලෝප සංදි තුනම පුරස්වර ලෝප පරස්වර ලෝප ගාත්‍රාක්ෂර ලෝප භාෂාවේ වැඩියෙන්ම වචන තියෙන සංදිය තමයි ස්වරාදේශ සංදිය අපි බලමු ස්වරාදේශය ස්වරාදේශ සංදිය තමයි භාෂාවේ වැඩියෙන්ම වචන තියෙන සංදිය හේතුව දැන් පුතේ අපි එක සිස්ටම් එකයිනේ දැක්ක එක සංදියක මෙතන අපි සිස්ටම් පහක් දකින්න ස්වර ආදේශ වන ආකාරයන් පහක් ස්වර ආදේශ සංධිය නිර්මාණය වන ප්‍රධානම ක්‍රම දෙකක් තියෙනවා එක තමයි ප්‍රධානාංකික මුල් පදේ අගයි මේ සංධිය කියලා අපි උපකල්පනය කරමු මුල් පදේ අගයි අග පදේ මුලයි තියෙන ස්වර දෙකක් වෙනුවට වෙනත් තනි ස්වරයක් ආදේශ වෙයි මුල් පදේ අගත් අග පදේ මුලක් තියෙන ස්වර දෙකක් වෙනුවට වෙන තනි ස්වරයක් ආදේශ වෙයි. ඒ ස්වර ආදේශ වන ක්‍රම තියෙනවා සිද්ධාන්තයක් තියෙනවා. අපිට
මොන විදිහට සොර ආදේශ කරන්න බෑ. අංකේ සොර ආදේශ වන පළවන ආකාරය. අයන්නයි උයන්නයි ලොප් වුණොත් ඒ වෙනුවට ආදේශ වෙන්නේ ඔයන්න ඕ ඔයන්. මුල් පදේ අග හෝ අග පදේ මුල මේ සොර දෙකෙන් එකක් තිබිලා මේ සොර දෙක තිබිලා මේ සොර දෙකම ලොප් වුණාට පස්සේ ඔයන්න දාදේශ වෙන්නේ ඕයන්න දාදේශ වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ අපි හැදෙන සංදියට අනුව. දැන් උදාහරණයක් ඇටියට හිතන්න මෙන්න මෙහෙම. මේක සිද්ධාන්තය. අපි කියමු වටොර කියන වචනේ හැදෙනවා කියලා. වටොර. වටොර කියන වචනේ සංදි වෙන්නේ වට උර. වට උර. දැන් මේක ඇතුලේ සොරයක් තියෙනවා කියලා ඔයාලට ඒක පේනවනේ. අකුරක් ව්‍යංජනයක් නෙමෙයි නම් ඒ කියන්නේ අකුරක් කල් අකුරක් නෙවෙයි නම් අනිවාර්යෙන් ඒක ඇතුලේ තියෙන සොරයක්. ඒ වට කියන එක ඇතුලේ තියෙන හල් තයන් අයින් කරාම අයන්නක්. උර කියන එක කොහොමද තියෙනවනේ ඒකේ සොරේ? දැන් බලන්න. මුල් පදේ අග තියෙන අයන්න ලොප් කළා. අග පදේ මුල තියෙන උයන්න ලොප් කළා. ඒ විනුවට ආදේශ වෙන්නේ මොකද පුතේ? ඔයන්න ඇයි? මෙතන හැදෙන්නේ වටොරනේ. වටෝරණ ආදේශ වෙන්නේ ඔය වටොර කිව්වහම ආදේශ වෙන්නේ ඔයන්න. මෙහෙන් ඉතුරුයි වට් ඕ ර ඇදෙනවා වටොර කියන වචන. හරිද? වටොර උඩ තියෙන එක අපි ලියලා වටොර. හරිද? එතකොට මුල් පදය අග අයන්නයි උයන්නයි තිබුණොත් මුල් පදය අගයි අග පදේ මුලයි ඒ දෙකම ලොප් වුණාට පස්සේ ඔයන්න හෝ ඔයන්න ආදේශ වීම. ඒක පළවෙනි සොර ආදේශයේ පළවෙනි ක්‍රමේ. ඊළඟට සොර ආදේශ වන ආකාරය තමයි අංක දෙක. අයන්නයි යන්නයි ලොප් වුණොත් ඒ වෙනුවට ආදේශ වෙනවා එයන්න හෝ යන්න හෝ ඒ යන්න ඉස්සෙල්ල විදිහමයි ඒ යන්නද ආදේශ වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ හැදෙන සංදිපන්දේට. දැන් බලමු අපි. දැන් මේ සොරවල අනිත් එක පුතේ මේ දිග සොර තියෙන්නත් පුළුවන් දීර්ඝ සොර තියෙන්නත් පුළුවන්. හොඳේ. දැන් මෙහෙම આવොත් එහෙම මහා ඊශ්වර. මහා ඊශ්වර මුල් පදේ අග තියෙන මොකද්ද? මුල් පදේ අග තියෙන අයන්න. අගපදේ මුල තියෙනවා ඊයන් මහා ඊශ්වර. එතකොට මුල් පදේ අග තියෙන අයන්න ලොප් වෙනවා අගපදේ මුල තියෙන ඊයන් ලොප් වෙනවා. මේ දෙක වෙනුවට ආදේශ වෙන්න ඕනේ ඒ යන්න. ඇයි ඒ? හැදෙන්නේ මහේශ්වරනේ. මහේශ්වර අල් හයන් ශ්වර. එතකොට මෙන්න මේ ඒ යන්න මේ අකුරු හොඳටම පැහැදිලි නැහැ ඉතින් අපි බෝඩ් වල ලියන විදිහනේ. මේ අල් හයන්නට ඒ යන්න එකතු වුනහම මහේශ්වර කියලා හැදෙනවා. හරිද? එතකොට ස්වර ආදේශ වන පළවෙනි සිද්ධාන්තය. තාම මේ පළවෙනි සිද්ධාන්තය. මොනවද ආකාරයන්? අයන්නයි උයන්නයි වෙනුවට ඔයන්න හෝ ඕයන්න. වටොර විසන්දි වෙනව වට උර. වටවල අග තියෙන අයන්න උර කියන එකේ මුල තියෙන උයන්න. ඒ දෙකම ලොප් වුණාම ඔයන්න ආදේශුනාම වටොර. දෙවන සිද්ධාන්තේ අයන්නයි යන්නයි වෙනුවට එයන්න හෝ ඒ යන්න ආදේශ වෙනවා මහා ඊශ්වර. මහවල අග අයන්න ඊශ්වර මුල ඊ යන්න. ඒ දෙකම ලොප් වුණාම ඒ වෙනුවට ආදේශ වෙනවා ඒ යන්න මහේශ්වර. එතකොට මුල් පදේ අගයි අග පදේ මුලයි ස්වර දෙකක් තියෙනකොට ඒ ස්වර දෙකම වෙනුවට වෙනත් තන ස්වර තනි ස්වරයක් ආදේශ වීමේ තුන්වෙනි සිද්ධාන්තිකුත් තියෙනවා. අපි බලමු තුන්වෙනි සිද්ධාන්තය. මුල් පදේ අගයි අග පදේ මුලයි තියෙන ස්වර දෙකක් වෙනුවට තවත් තනි ස්වරයක් ආදේශ කිරීමේ තුන්වෙනි ආකාරය තමයි මුල් පදේ අග එයන්න අග පදේ මුල අයන්නක් තිබුණොත් ඒ දෙක වෙනුවට ඈ යන්න හෝ ඕ යන්න ආදේශ වීම. මේක වෙනස් නේද? ඇයි වෙනස්? ඉස්සෙල්ලා ආදේශුනේ ඔයන්න හෝ ඕ යන්න.
එහෙම නැත්නම් එයන් හෝ එයන්. නමුත් මෙතන බලන්න. එයන්යි අයන්යි ලොප් වුණොත් ආදේශ වෙන්නේ මොකක්ද? එක්ක ඈයන්න එහෙම නැත්නම් ඕයන්. ඉතින් මේ අකුරු දෙකෙන් මොකක්ද ආදේශ වෙන්නේ කියලා අපි තීරණය කරන්නේ කොහමද? හැදෙන සන්ධිපදයට අනුව. එතකොට මේ බලන්න. අපි හිතුවොත් දෑත කියන වචනේ තේරුම තමයි තේ අත. ඔන්න එතෙන්දි මට සිහිපත් වුණා ඔබට දෙයක් කියන්න. වචනයක් විසන්ධි කරගන්නේ කොහොමද කියලා දුලපතල හිතන්න පුළුවන්. කොහොමද අපි යා කීනකම හිතාගන්නේ කියලා. අපිට ඕන විදිහට විසන්ධි කරන්න බෑ. ඇයි ඒ? අපිට ඕන විදිහට විසන්ධි කරොත් සන්ධිය වර්ගය වෙනස් වෙනවනේ. එතකොට උත්තරේ වෙනස් වෙනවා. උත්තරේ වෙනස් වුණාම මොකද වෙන්නේ? ලකුණු නැති වෙනවා. ආයසරයක් විභාගය කරන්න වෙන වෙනම හුත් වෙන්නේ. හරිද? එතකොට මේ දෙයන්නේ අග තියෙනව මොකද්ද? එයන් අත. අපි කීපික තියෙනවා. මුල් පදේ අග තියන්න තියෙනවා. අගපදේ මුල අයන්න තියෙනවා. ඒ වෙනුවට ඈයන් ආදේශ වුණොත් බලන්න ත හැදෙන්නේ මොකද්ද? හල් දයන්නට ඈයන් එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? දෑත. හරිද? දැන් මේක මම වෙනස් කරන උචිත බලන්න. හරි පොඩි වෙනසක් කරනවා. යන්න වෙනුවට මම සෝරි. යන්න ලොප්පුනහම ඈ යන්න වෙනුවට මම ඕ යන්න ආදේශ කරා. දැන් ඈ යන්නයි ඕ යන්නයි දෙකම ආදේශ කරත හැකිනේ. ඈ යන්න වෙනුවට ඕ යන්න ආදේශ කරොත් හැදෙන්නේ මොකද්ද? දෑත නෙමෙයි. දෝත. ඒ කියන්නේ දෑත කිව්වත් අත් දෙක, දෝත කිව්වත් අත් දෙක. වචන වල තේරුම එක හා සමානයි. වචන දෙක වෙනස් වුණා, ස්වර දෙක ආදේශ වෙන ආකාරය වෙනස් වුණා. එතකොට ස්වර ආදේශයේ පළවන සිද්ධාන්තය තමයි ඔය මං ඉවර කරේ. මොකද්ද? මුල් පදේ අගයි, අග පදේ මුලයි තියෙන වෙනුවට වෙන තනි ස්වරයක් ආදේශ වීම. ස්වර ආදේශයේ දෙවන සිද්ධාන්තය මෙහෙම බලන්න. මුල් පදේ අග, මේක අංක දෙක හොඳේ, ප්‍රධාන අංක දෙක. මුල් පදේ අග යන්නයි, උයන්නයි, ඉරුයන්නයි, ඉලුයන්නයි තිබුණොත්. මුල් පදේ අග යන්න තිබුණොත් ඒ වෙනුවට ආදේශ වෙනව හල් යයන්. උයන්න තිබුණොත් ඒක ලොප් වෙනකොට ඒ වෙනුවට ආදේශ වෙනව හල් වයන්. මේක හල් යයන්. හොඳේ. ඉරු යන්න තියුණොත් ඒ වෙනුවට හල් රයන්න. ඉලු යන්න තියුණොත් ඒ වෙනුවට හල් ලයන්. අනිවාර්යෙන් ආදේශ වෙන්නේ හල් අකුර. හොඳේ. අනිත් එක මෙතෙන්දී මතක තියාගන්න. සිද්ධාන්තය මෙහෙමයි. මොකද සිද්ධාන්තය? මුල් පදේ අග ඊ ඌ ඉරු ඉලු තිබුණොත් ඒ වෙනුවට හල් ය ව ර ල ආදේශ වෙනවා. මේ අකුරු දැක්කහම බය වෙන්න එපා. මොකද දන්නවද බය වෙන්න එපා කියන්නේ? මේ දෙක දැන් නැහෙනේ. ඒ දෙකෙන් හැදෙන සන්ධිපද දැන් ව්‍යවහාරයේ නැහැනේ. එහෙනම් ඒ විභාගෙට එන්නේ නැහැ. බය නැතු මතක තියාගන්න. මේ දෙකයි මතක තියාගන්න තියෙන්නේ. මොකද යන්න වෙනුවට හල් යන්න ආදේශ වෙනවා. උයන්න වෙනුවට හල් වයන්න ආදේශ වෙනවා. බලමු කෙටි උදාහරණ දෙකක්. මෙන්න බලන්න. අති අවශ්‍ය කියලා තියුණ කියන්නකො. අති අවශ්‍ය. අතිවල අග තියෙන යන්. තේරෙනවනේ දැන් ඒක? අල්ලකුරක් නෙමෙයි නං. ඒක ඇතුලේ හැංගිච්ච සොරයක් තියෙනවා. අවශ්‍යවල මුල තියෙනවා යන්. මුල් පදයක් යන්න තියෙනවනේ. යන්න වෙනුවට අපි කිව්ව මොකද්ද ආදේශ වෙන්නේ? අල් යයන්. අල් යයන්. දැන් හිතෙන් හිතන්නකො. මෙතන තියෙනවා අත්. මෙතන තියෙනවා අවශ්‍ය. සන්ධිවලදී මතක තියාගන්න අකුරු එකතු වෙන්නේ පිටිපස්සේ ඉඳන් ඉස්සරහට. මේ අයන් ඇවිල්ලා මෙතෙන්ට එකතු වෙනවා. මේක මානසිකව හිතන්න. මේ අයන් ඇවිල්ලා මෙතෙන්ට එකතු වුණාම හල් යයන් මොකක් වෙනවද? යයන්ක් වෙනවා. යයන් ඇවිල්ලා හල් තයන් එකතු වුණාම යයන් වෙනුවට එන පිල්ලම මොකද්ද? යන්සේ. හැදෙනව මොකද්ද? අත්‍යවශ්‍ය. අනිත් එක මේකට මෙහෙම බය වෙන්න එපා. ගණිතමය වශයෙන් මේක ගණන් හදනවා වගේ හදන්න ඕනේ නෑනේ. මේක විභාගෙදී හිතෙන් කරන්නනේ තියෙන්නේ. පේපර් එක දිහා බැලුවහම වචනයක් අරගෙන විසන්ධි කරලා හිතෙන් හිතන මොකද්ද වෙන්නේ කියලා ඒක විසඳුම ගන්නවා. සන්ධි වර්ගයේ හිතා ගන්න එච්චරයි. යන්න වෙනුවට හල් යන්න එනෝ වගේම උයන්න වෙනුවට හල් වයන්න ආදේශ වෙන්නත් පුළුවන්. මෙහෙම આવොත් එහෙම අනු
අර්ථ. දැන් ඔබට වැටහෙනවා පාඩමේ අඩකට අර්ධයකට ඇවිල්ලා තියෙන්නේ අපි 90 ළඟ තියෙන උයන්න. අන් ඌ අර්ථ. උයන්න වෙනුවට අපි කිව්ව කවුද ආදේශ වෙන්නේ? හල් වයන්න ඉතුරු වෙච්ච ලියමු. අන් දෙපැත්තෙන් අර්ථ. මේ ආයන්න ඇවිල්ලා මෙතෙන් දෙක තුනම ඉබේම හැදෙන්නේ මොකද්ද? අන්වර්ථ. දැකද? හරි ලේසි. ඊ ඌ ඉරු ඉලු වෙනුවට යවරල ආදේශ වෙනවා හල් ලකුරු. ඒකෙන් ඉරු ඉලු කියන දෙක දැන් පාවිච්චි නෑ. ඒක නිසා බය වෙන දෙයක් නෑ. ඒකෙන් වචන විභාගෙට එන්නේ. අපි මතක තියාගන්න ඕනේ මම ඒක ඔබට වරින් වරම කිව්වේ. අපි මෙතෙන්දී භාෂා විශාරදයක් වෙන නෙවෙයි හදන්න විභාගෙට උපරිම ලකුණක් ගන්න. හරිද? සම්ප්‍රදාය විසින් අපි ප්‍රශ්න කරන්න පුළුවන් මේ කැලි දෙක හැලුවේ කියලා. අපි හැලුවේ නෑ ඒක භාෂාවේ තියෙනවා. විභාගෙදී ඒක හැලීලා තියෙනවා. මොකද ව්‍යවහාරේ නැති නිසා. යන්න වෙනුවට හල් යන්න ආදේශ වෙන හැටි මේ බලන්න. මුල් පදයේ අග යන්න තියෙන මේ වෙනුවට හල් වයන්න එනවා සංදී හැදෙනවා. උයන්න වෙනුවට හල් වයන්න ආදේශ වෙන හැටි මේ බලන්න. එතකොට මේ දෙකම ගැන කිව්වහම සොරාදේශයේ නිර්වචනය හැදෙන කොහොමද? මුල් පදයේ අග අග පදයේ මුලක් ඇති කලින් ක්‍රමේ සොර දෙකක් වෙනුවට වෙනත් තනි සොරයක් ආදේශ වීමෙන් හෝ මුල් පදයේ අග ඊ ඌ ඉරු ඉලු ඇති විට ඒ වෙනුවට යවරල අල්ලකුරු ආදේශ වීමෙන් හෝ නිර්මාණය වන සන්ධිය ස්වරාදේශ සන්ධියයි. නැවත කිව්වොත් මුල් පදයේ අගත් අග පදයේ මුලත් ඇති ස්වර දෙකක් වෙනුවට වෙනත් තනි ස්වරයක් ආදේශ වීමෙන් හෝ මුල් පදයේ අග ය ව ර ල ඊ ඌ ඉරු ඊ ඌ ඉරු ඉලු යන රහතර ඇති විට පිළිවලින් ය ව ර ල යන අර්ධ ස්වර ආදේශ වීමෙන්ද ස්වර ආදේශ සන්ධිය නිර්මාණය වෙනවා. හරිද? පාඩමෙන් භාගයක් ඉවරයි. අපි ලබන සතියේ ඉඳලා පටන් ගන්නවා MCQ බහුවරණ ප්‍රශ්න පත්‍රයක් අධ්‍යයනය කරන්න. ඉතින් මෙහෙමයි. තාවෝර ලියපු කවියක තියෙනවා කවි අර්ථය මම ඔබට කියන්නම්. මැටි පහනක් මේ අර කවිය කියන්නේ. මැටි පහන කියනවා මෙහෙම. ඉර බැහැලා යනවනම් මට කරන්න දෙයක් නැහැ. ඉර කියන්නේ මහ විශාල ආලෝක වස්තුවක්. හඳ බැහැලා යනවනම් ඒකටත් මට කරන්න දෙයක් නැහැ. යා ඊළඟට ඉන්න ආලෝක වස්තුව. හැබැයි මට පුළුවන් දෙයක් මං කරන්න. කවුද කියන්නේ? මැටි පහන. අපිත් එහෙමයි. මේ වගේ වසංගත රෝග අවස්ථාවක හැමෝම එක්තැන් වූ මොහොතක තාක්ෂණයේ පවා අල්ප වූ අවස්ථාවක අපි සිප්‍රෝ අපි එකතු වෙලා හිතවතුන් අපිට පුළුවන් දේ අපි කරන ඔබ වෙනුවෙන් ඒකේ අපේ පරමාර්ථය ඔබේ අධ්‍යයනයන් පහසු කර ගැනීම. අපි මෙතන ඉලක්ක කරගන්නේ අපේ පන්තියට සපමිණි දරුවන් පමණ මුල් ලංකාවේම දරුවන්ට මේ ලබාගෙන ප්‍රතිඵලයක් ගත හැකි යම්කිසි පිටුවහලක් ලැබුණොත් ඔබට විභාගයට ඔබේ හෘද සාක්ෂිය දන්නවා එදා අපි වචනයක් හරි ඉගෙන ගත්ත කියලා. හොඳයි. එතකොට ව්‍යාකරණ ටික සංදි පාඩමින් අර්ධයක් නිම කළා මං නිම කරනවා. ඊට පසුව අපි එළඹෙනවා සාහිත්‍ය විචාරයට හා රසවින්දනයට. හොඳයි. අපි බලමු තවත් සාහිත්‍ය පළමු ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය අංගයක් නූතන පද්‍ය රසවින්දනයේ ලකුණු 12ක් පරණ නිර්දේශනම් මීට ලකුණු 16ක් ලැබුණා. දැන් ලකුණු 12ක් ලැබෙනවා අවස්ථා සම්බන්ධයට ලකුණු ගන්න වැඩි කරලා නූතන පද්‍යෙන් අඩු කරලා තියෙනවා. ඒකත් හොඳයි. හේතුව අවස්ථා සම්බන්ධ ලියන්න බෑ අපේ ලංකාවේ බබාලට පොත් කියවලා නැති නිසා. එතකොට මම හම්බු ලෙස තෝරාගත්ත ඔබට මුල්ම කොළඹ යුගයේ කවියක් නෙවෙයි විමල් දිසානායක මහතා විසින් රචිත නාගලක. එතකොට කවියා ගැන කෙටියෙන් කිව්වොත් මහාචාර්ය විමල් දිසානායකයන් පුද්ගල මනෝභාවයන් පිළිබඳවත් ඒ වගේම සමාජ ගැටලු පිළිබඳවත් සමබරව වශනා කරපු ලේඛකයෙක්. ඒ වගේ මෙතුමාගේ නිර්මාණ තුල හරි අපූර්ව සංකල්ප රූප තියෙනවා. දැන් මේ නාගලකන්දත් එහෙමයි. නාගලකන්ද ගැන අමුවෙන් බලනකොට අපිට වාචාර්ථයේ දෙස බලන විට මේකට විවේචන එල්ලෙන්නත් පුළුවන්. අපිට පේන්නේ මනුස්සෙක් පිට රටක ඉන්නවා තනි වෙලා චීන බස කතා කරන රටක්. ඒ වගේම
මුදල් පසුපස හම්බා යන ධන ධනේශ්වර රටක් හරිම කාර්ය බහුලයි කතකයා මේ පද්දේ ඉන්න පුද්ගලයාට මතක් වෙනවා තිස්සේම නාගලකන්ද ළඟම යාළුවෙක් වගේ මතක් වෙන්නේ ගමේ තියෙන නාගලකන්ද දැන් මං අහනවා මෙහෙම මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අපිට ගමේ තියෙන කඳු ගස් මතක් වෙනවද විශේෂයෙන් පිටරටක උදකලා වුණාම උදාහරණයක් ඇටියෙද බටහිර රටවල් වල කොරෝනා රෝගයෙන් අසරණ වෙච්ච අයට තමන්ගේ රට මෞබිම වඩ වඩාත් සිහිපත් වෙනකොට මතක් වෙන්නේ ගමේ තියෙන භෞතික වස්තුන්ද නෑ මේ නාගලකන්දෙන් කවියා සංකේතවත් කරන්නේ ලංකේ සංස්කෘතිය විදේශීය සංස්කෘතිය සංස්කෘතිය ක්‍රියන්නේ දීර්ඝ කාලයක් මුළුල්ලේ හුරු පුරුදු කරගන්නා ලද සිරිත්‍රිත් හා සම්ප්‍රදාය. එතකොට දීර්ඝ කාලයක් මුළුල්ලේ හුරු පුරුත්‍රිත් හා සම්ප්‍රදායන් රසක් තියෙනවා අපිට. කොච්චරද? කන්දක් වගේ මහ මෙරක් වගේ ගොඩ ගැහිච්ච සිරිත්‍රිත් හා සම්ප්‍රදායන් සමුදායක් අපිට තියෙනවා. ඇයි කතකයට පිටරටක behavior වචනෙන් කිව්වොත් නන්නත්තර වුණහම නාගලකන්ද මතක් වෙන්නේ නාගලකන්දෙන් සංකේතවත් වෙන්නේ පුතේ දේශීය සංස්කෘතිය විදේශීය සංස්කෘතියක අතරමං වුණාම තමයි අපේ සංස්කෘතිය අගය අපේ සංස්කෘතියේ සුහදත්වය මනුස්සකම ලං ලංව වැටහෙන්නේ ඒ නිසා පද්‍ය පටන් ගන්නකොටම කවි අපිට නාගලකන්ද සංකල්ප රූපමවනම බලන විට අවටලොව අරමතක යෙහි දැස පෙනේ නාගල කන්ද පැරණි මිතුරෙකු විලස බලන්න මේක තමයි පළවෙනි අංකයටත් උඩි උඩින් පූර්විකාවක් ලෙස දක්වන්නේ එහෙනම් මේ පූර්විකාවෙන් සංකේතවත් වෙනව කතකයට සිහි වෙනව නාගල කන්ද ඒ කියන්නේ සංස්කෘතිය සංස්කෘතිය වඩ වඩාත් සමීපව දැනෙන්නට හේතුව වෙනත් සංස්කෘතියක හුදකලාව ඊළඟට ඔහු මුහුණ දෙන අත්දැකීම අපිට කියනවා මෙහෙම සුදුපතල හිමාතර නුහුරුණු පුරුදු ලොවකි කොළහැලි ඇටසැකිලි ගස් පෙනෙන එක දිගට මට අරුම ලොවක් මැද නැගී තනිකම රුදුරු මගේ ගම මගේ බස නෑසියන්නොම පෙනේ භෞතික වශයෙන් ඔහු අතරමං වෙලා හිම වැටෙන භූමිය එහි ගස්වල ඇටසැකිලි විතරයි තියෙන කොළහැලිල තමන්ගේ ගම තමන්ට පේන්නේ නෑ නෑදෑයෝ නෑ භාෂාව නෑ මොකද ව්‍යංගයෙන් කියෙන්නේ සංස්කෘතික වශයෙන් උදකලා වෙලා මටම දොස් පවරමින් මෙරට පිවිසීම ගැන සිත සිතා උපන් රට ගැන නිබඳ දුක් වෙමින් බලන විට අවට ලොව ඇර මතක යෙහි දැස පෙනේ නාගල කන්ද පැරණි මිතුරෙකු විලස සංස්කෘතික වශයෙන් අනාථ වෙච්ච මේ කතකයා තමන්වම දෝෂ දර්ශනයට ලක් කරගන්න ඇයි මං මේ මුදල් පසුපසාවේ මේ වගේ පිටරටකට සංස්කෘතික වශයෙන් හුදකලා වෙච්ච අවතැන් වෙච්ච ඔහු අතීතයේ මෙනෙහි කරන විට ඔහුට මතක් වෙන්නේ පරණම යාළුවා නාගලකන්ද ඔබට වැටහෙනවා මේ නාගලකන්ද කන්දක් නෙමෙයි කන්දක්සේ ගොඩ ගැහුණු සිරිත්‍රිත්හා සම්ප්‍රදායන්ගෙන් පෝෂණය වුණ මනුස්සකමෙන් පෝෂණය වුණ මානව දයාවෙන් පෝෂණය වුණ ලාංකීය සංස්කෘතිය. ඒකට ජාතියක් ජම්මයක් නැහැ. ලාංකීය සංස්කෘතිය. ඒක කවියේ දෙවන අංකයට එළවෙනවා කවිය. ඒ භෞතික පරිසරයේ තියෙන ආගන්තුක බව නැවත අපිට සංකල්ප රූපමවන. මහා සාගරය මැද කුඩා දිව ඉන කිමය ඇමරිකන් බලය මත දනන් නිති පොළඹවන. මේක කුඩා දිව ඉනක්. ඇමරිකන් බලයේ තියෙනවා කිව්වහම කවිය ව්‍යංගයෙන් කියනවා මෙහි තියෙන්නේ ධනවාදය. ඇමරිකාව කියනකොටම අපිට මතක් වෙන්නේ ධනවාදය. ඇමරිකන් බලය මත ධන නිති පොළඹවන. මැරණු ගිනි කඳු අතර වියරු ගිනි කඳු තිබෙන මට නොරිසි මෙදුවට පැමිණියේ කුමකටද? මැරිච්ච ගිනි කඳුත් තියෙනවා ඇවිලිච්ච ගිනි කඳුත් තියෙනවා. ඒවා ලක්ෂණ සංකේත. මැරිච්ච ගිනි කඳු තමයි නිමා වූ බල අරගල ධන අරගල තවමත් ඇවිලෙන ඒවා තමයි තවමත් ඇවිලෙන ධන අරගල සහ බල අරගල සමහරවිට අපි මේ හුදකලා වීමට හේතුවත්
අරගලයේ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. එයා කල්පනා කරනවා මට ඩොරෙසි මෙදුවට කතකයා කලාකාමී පුද්ගලෙක් සංවේදී පුද්ගලෙක් ඔහුට මේ දුව මේ ධනවාදී පිරිච්ච දිවයින රුස්සන්නේ මට සුපුරුදු සිප් කලා කවිසිනා නොම ඇසෙන තනිකමේ වෙලීගෙන හද පිරුණු දුම්නසින් බලන විට අවටලොව ඇරමතකේ හිදැස පෙනී නාගල කන්ද පැරණු මිතුරුක විලස අපේ සංස්කෘතියේ තිබිච්ච සිප් කලා එකන් ශිල්ප කලා ඔහුට මතක් වෙනවා අපේ මානව දයාවත් සමග ආපු ලෙන්ගත්තු හිනාවන් ඔහුට මතක් වෙනවා ඒ කිසිවක් නැතිව ඔහු තනිකමෙන් හුදකලා වෙලා ඉන්නකොට ඔහුගේ මතකයන් අතරින් ඔහුට සිහිවන්නේ ගමේ තියෙන නාගල කන්ද එවත් දේශීය සංස්කෘතිය ඊළඟට අපිට සංකල්ප රූප මවලා පෙන්නනවා මේ විදේශීය සංස්කෘතියේ ධනවාදයේ පසුපස මිනිසුන් හඹාගෙන යන හැටි ලස්සනට උපමාන වාචිව මේ බලන්න සිරුර ගිනි ගත් විලස කලබලින් දුව පනින මිනිස්සු කාර්ය බහුලයි කොහොමද උපමාවක් එක ලස්සන උපමාවක් මගින් සංකල්ප රූප මවලා පෙන්නනවා ශරීරය ගිනි අරන් වගේ දුවනවා මිනිස්සු මුදල් හොයාගෙන සිරුර ගිනි ගත් විලස කලබලින් දුව පනින කාසි මලු සොය සොයා දිවා රෑ වේසවන මුදල් පසුපස හඹා යනවා මම ඒකයි කිව්වේ ධනේශ්වර සංස්කෘතියක් ධනේශ්වර ආර්ථිකයක් ධනන් පිරි මේ රටේ නිහඬ බව මරා ඇති ජීවිතයේ අරුත කිම දැයි අසමි මම මගෙන් ഘോഷාකාරී කාර්ය බහුලයි කතකේ ඒක නෙමෙයි යගේ යන්නේ නිස්කලංක බව ඔහු තමන්ගෙන් මහනවා මොකද්ද මේක ඇතුලේ තියෙන ජීවිතේ ඔහු හම්බණයටපත් වෙලා චීන බසමයි දිවාරය සවන වැකෙන්නේ මේ රටේ පාළුවක් දැනේ ඉවසිය නොහැකි අවට ලොව අර මතකයෙහි දැස පෙනී නාගල කන්ද පැරණි මිතුරෙකු විලස සංස්කෘතික වශයෙන් ඔහු අනාථ වෙච්ච බව නැවතත් පේනව දරුවනේ ඔහුට ඔහුගේ භාෂාව නෙමෙයි ඇහෙන්නේ ඔහුට ඔහුගේ කලාව නෙමෙයි පේන්නේ ඒකයි ඔහුට වඩ වඩා නාගල කන්ද සමීපව සිහිපත් වෙන්නේ එන මොකද්ද මේ නාගල කන්ද දේශීය සංස්කෘතිය කවිය නැවතත් ඒ සංකල්ප රූපය අප හමුවේ තබනවා කවි අවසානයේ එදා මෙන් අදත් මෙහි තනි නොතනියට ඔබ පමණි කාලයේ දේශයේ රැහන් බිඳ මවිතේන කාලයේ නැමති සීමාවන් දේශයේ නැමති සීමාවන් අභිභවා යමින් අතික්‍රමණය කරමින් දේශීය සංස්කෘතිය ලාංකීය සංස්කෘතිය කතකයට සිහි වෙන මෙහිදී කවියා ලස්සන නිදහස් ආකෘතියක් ඒ වගේ මුත්තම් පුරුෂ දෘෂ්ටි කෝණය සියු වචන තුල සංගවුණු ප්‍රබල ව්‍යංගාර්ථ සංකේතාර්ථ උපමා සංකල්ප රූප යොදා ගනිමින් සිය අධ්‍යක්ෂින් ප්‍රකාශ අපිට ආවේණික වූ සාහිත්‍යයක් අපිට තියෙනවා මේ කාටවත් ඔබ අරගෙන බලන්න පිළිතුරු පත්‍ර ඇගීම එහි සඳහන් වෙන්නේ මේ රස වින්දනයේම තියෙන ඕන කියලා ගුණාත්මකම රස වින්දනයේ හොඳම විවේචනයට ලකුණු 12 හෝ ඊට ආසන්නව ලැබෙනවා අපි තව ලකුණු 12ක් තමයි ආවරණය කරගත්තේ අද දිනේට අවසාන අංගය ලෙස මා තෝරා ගන්නවා සාහිත්‍ය විචාර මාතෘකා කීපයක් සිද්ධාන්ත ආවරණයේ උදරුවන්ට නම් මේ සාහිත්‍ය මෙනෙහි කරනකොට එහි පිළිතුර සිහිපත් වෙනවා සාහිත්‍ය විචාරයේදී පළමු ප්‍රශ්න පත්‍රයේදී අපට ප්‍රශ්න හතරයි තෝරගන්න තියෙන්නේ. ඒ ප්‍රශ්න හතර තෝරගන්නකොට අනායාසයෙන් දැන් අපි ලකුණු ගන්නකොට ලකුණු ගන්නව විතරක් නෙමෙයි පුතේ මේක මේ සාහිත්‍ය හදාරනවා කියන්නේ රහක් තියෙන්න එපා. එතකොට ඒ රහේදී බොහොම අනායාසයෙන් ලකුණු රැස් කරන්න පුළුවන් පොතක් තමයි කෙටි කතා. එතකොට කෙටි කතාවල විවිධ මාතෘකා පවතිනවා. විවිධ විචාර මාතෘකා. අපි බැලුවොත් කෙටි කතාවේ වස්තු විශේෂය ගත්තාම කෙටි කතා කරුවා සමකාලීන සමාජ ගැටලු විග්‍රහ කළේ කෙසේද කියලා අපි ඇහුවොත් මම මේ උත්තරේ සැකීල්ල කරන්නේ. අතරම දැන් සිද්ධාන්ත ආවරණයේ වෙච්ච දරුවන්ට නම් මේ මෙනෙහි කිරීමක් කරන්නේ අපි. මතක් කරගන්න පමණයි තියෙන්නේ සිද්ධාන්ත සටහන ඔබ ගාව තියෙනවා. සමකාලීන සමාජ ගැටලු පවත්නා ලේඛකයාගේ ලේඛනකරණයට සමකාලීන සමාජයේ පැවතිච්ච ගැටලු
කෙටි කතා තුලින් විග්‍රහ කළේ කෙසේද? දැන් බලන්න කරත්තය කියන කෙටි කතාව. සොමරත්න මහතාදී මේ සොමරත් බාලසූරි මහතා රචනා කරපු කරත්තය කෙටි කතාවේ අපි දකිනවා පවත්නා සමාජාර්ථික රටාව විසින් අපරාධකරුවන් බිහි කරන බව වැරදිකරුවන් නිර්මාණය කරන බව අපි එකට කියන්නේ සිස්ටම් එක කියලා. දැන් බලන්න මේ කරත්තකරුවා අපිස් ජීවිතයක් ගත කරන මොකද අපිස් කියන්නේ? ලෞකික සැප සම්පත් වලින් තොර. කෙටි කතාව පටන් ගන්නකොටම ඔහු පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. ඔහුගෙන් අහනවා "ඔව් දුඹ යාළුව" කරත්තකරු මොකද කියන්නේ? "ගුණයි බල්ලයි" පොලිස් නිලධාරිය තරහ යනවා. එයා හිතන නිකන් මේ ඇඳුම් පදයක් එල්ල කරා මොකක් හරි කියලා ඔහු පහර දෙනවා කරත්තකරුට. නමුත් ඒක ඇත්ත. ඒක තමයි ඇත්ත. කරත්තකරුට නිවසක් නැහැ. ඔහු පොලෙන් පොලට බඩු අරගෙන යනවා. නැවතිච්ච තැන විවේක ගන්නවා. නැවතිච්ච තැන විවේක ගන්නවා. ඊතව තුන් දෙදෙනා තමයි ගුණා සහ බල්ලා. කරත්තේ තියෙන පඩංගුවේ බල්ලා නිදා ගන්නවා. කරත්තේ අරන් යනවා ගුණා. එක්තරා වකවානුවක් තිබුණා ලංකාවේ දකුණේ කැරලි කරුවන් සිටින. ඉතින් මේ රණසිංහ නැමැති මේ කරත්තකරු දවසක් කොළු නඩයකට කෑම උයලා දෙනවා. ඔහු දන්නේ මේ කවුද කියලා. ඒ වැරද්දට තමයි ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ. දැන් බලන්න ඔහුගෙන් අහනවා පොලිසිය, "ඇයි අඳුරන්නේ නැති අයට කෑම උයලා දුන්නේ?" කියනවා, "හතුරෙක් ඉල්ලුවත් මං කෑම දෙනවා." ඒ කියන්නේ රණසිංහ ගාව තියෙනවා මානව දයාව. ඔහුව දීර්ඝ හිංසනයට ලක් වෙනවා ප්‍රශ්න කිරීමකින්. ඔහුගෙන අධ්‍යයනය කරනකොට දැනගන්නට ලැබෙනවා ඔහු ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් පෙළ. ඔහු මැක්බත්ගේ ෂේක්ස්පියර්ගේ පොත් කියවපු පුද්ගලයෙක්. නමුත් ඔහුට උරුමුණේ කරත්ත රස්සා. අධ්‍යාපනයට ගැලපෙන්න රස්සාවක් කරේ නැති ඇයි කියලා පොලිස් නිලධාරිය ඇහුවාම රණසිංහ අහනවා, "එහෙමත් එකක් තියෙනවද?" කියලා. ඒ කියන්නේ මොකද්ද මේ කෙටි කතා කරුව කරන්නේ? කෙටි කතා කරුව පවත්නා සමාජය, සමාජ ක්‍රමය සියුම් විවේචනයට ලක් කරන රණසිංහගේ චරිතය හරහා. ඔහුගේ අයව හමු වෙන්න යන තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට මොකද වෙන්නේ? ඔහුත් කතා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් පොලිසියත් එක්ක. ඔහුත් උගතේ දැන් ගොවිතැන් කරනවා. රණසිංහට මතක් වෙනවා ඔහු සමග හිටපු දඟකාර තරුණයෙක් දැන් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙක්. කොළ ඉවර වෙනකන් ශුද්ධ ගණිත ගණන් හදපු රණසිංහ අද අපිස් ජීවිතයේ අසරණෙක් බවට පත් වෙලා. අපිස් කියන්නේ මොකද්ද? ලෞකික සැප සම්පත් වලින් තොරව ජීවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. බොහෝ අදබන්ධනයන්ට ලක් වූ පසු උසස් උගත් පොලිස් නිලධාරීන් තීරණය කරනවා රණසිංහ නිර්දෝෂයි කියලා. රණසිංහගේ ආධ්‍යාත්මික හිතවතුන් දෙන්න කවුද? ගුණයි බල්ලයි. පොලිසියෙන් එළියට එනකොට ගුණා නැහැ. රණසිංහ වියරු වැටෙනවා. ඔහුට සමච්චලයට හිනා වෙනවා නිලධාරීන් සහ සිවිල් ආරක්ෂකයන්. රණසිංහට පේනෝ මැෂින් තුවක්කු. ඔහු වේග පැනපු ගමන් අතට ගන්න පොලිස් නිලධාරියා විසිකල්ල දාලා. ඔහුට මතක් වෙනවා ඉස්කෝලේ යනකොට කැඩටින් කරද්දි කැම් ගියාම වෙඩි තිබ්බා. කෙටි කතා කරුවා එහෙම අපිට කියන්නේ ඇයි? රණසිංහට වෙඩි තියන්න පුළුවන් හොඳට. ඔහුගේ අතට තුවක්කුව හොරු බුහුටි වහුණා. එතනින් එහාට කෙටි කතා කරුවා අපිට මුකුත් කියන්නේ නැහැ. එහෙම තමයි කලාව, එහෙම තමයි සාහිත්‍ය. වීරු වැටිච්ච මිනිස්සෙක්ගේ අතට තුවක්කුව ආවහම වෙන දේ අපි දන්නවා. රණසිංහ අපරාධකරුවෙක් වුණා. අන්න අපිට කිව්වා පවත්නා ක්‍රමයේ විසින් අපරාධකරුවන්ව වැරදිකරුවන්ව નિરાයාසයෙන්ම නිර්මාණය කරනවා. එතකොට ඔන්න බලන්න සමාජ ගැටලු නිර්මාණය කරපු එක කෙටි කතාවක් මොකද්ද? කරත්තය. අපි ඒ කියපු එකටම හොඳ උදාහරණයක් තමයි 70 ලක්ෂයෙන් එකෙක්. 70 ලක්ෂය ඒත් එහෙමනේ. මතකද? පිලෝරිස් ළඟ තියෙන උල්පිහියක්. හැබැයි පිලෝරිස් මේ උල්පිහියෙන් කරලා තියෙන්නේ මොකද්ද? උවක් කපන එකයි පොල්වලු කපන එකයි විතරයි. පිලෝරිස්ේ රස්සාව ගස්නෙගල පොල් කඩන එක. කොච්චර දුප්පත්ද කියනවනම් ඔවුන්ගේ ගෙදර තියෙන සුඛෝපභෝගී ආහාරය සෙමන්ටින් එකක් ඉදලා හිටලා ලැබෙන එක.
කෙටි කතා කරුව අපිට තියෙනවා පිලෝරිස් අවුරුදු 25ක් ගස් නැග්ග. පිලෝරිස් නැගපු ගස් එක පෙළට තිබ්බා නම් පිලෝරිස් දැන් දිව්‍ය ලෝකේ. හැබැයි පිලෝරිස්ගේ ජීවිතේ තාම දිව්‍ය ලෝකෙ ගිහින්නේ නැහැ. ඒ කියන්නේ පිලෝරිස්ලා වගේ තුමිනි පන්තියේ මිනිසුන් හැමදාම කලේ අනුන්ට සේවය කිරීම. ගමේ තියෙන උස ගස් කැපෙනවා. උස ගස් කැපෙනකොට පිලෝරිස්ගේ රස්සාව ටික ටික හොසි වෙනවා. ගස් කපනව දැනෙනකොට පිලෝරිස්ට දැනෙන්නේ ආධ්‍යාත්මික කම්පනයක්. ඒ නිසාම දවසක් කපන ගස් වලට තොණ්ඩු දාන්න ගස් නැගිද්දි පිලෝරිස් කහින් වැටෙනවා. පිලෝරිස්ගේ පුතා විමලසේන. විමලසේන දුවල ගිහිල්ලා මුදලාල්ලාගෙන් උදව් ඉල්ලනවා. කිසිම උදව්වක් ලැබුණේ නැහැ. අන්තිමට විමලසේන පටන් ගන්නවා තාත්තේපා කියපු රස්සාව කරන්න. තාත්තේපා කියලා තියුණි පොල් හොරකම් කරන්න. විමලසේන පොල් හොරකම් කරා. ඒ වරදක ජයපාල මුදලාලේ විමලසේනව ගස් බැඳලා ගැහුවා. විමලසේනව බලන්න ගියපු අම්මටයි අක්කටයි අඩන්තේට්ටම් කළා. ගහෙන් වැටුණු පිලෝරිස් අමාරුවෙන් මෙතෙන්ට දුවලා. තමන්ගේ පුතා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දියණිය අපහසුතාවයට පත්වනව දකින්නකොට ඔහුගේ අත නිරායාසයෙන්ම ගියේ කවදාවත් අපරාධයකට පාවිච්චි නොකරුල් පිහියට. ඔහු ජයපාල මුදලාලිට එකින් ඇන්න. ඔහුවත් පුතාවත් දෙදෙනාම පොලිස් අත්අඩංගුවට පත් වෙනවා. පුතාව හොරෙක් ලෙස, පිලෝරිස්ව අපරාධකරුවෙකු ලෙස ඒ දෙන්නව නිර්මාණය කරේ කවුද? සමාජ ක්‍රමයේ විසින්. මේ සමාජ විවිචනයක් නිකරන්නේ ලේඛකයෝ. නේද? එතකොට පවත්නා සමාජ ක්‍රමයට එරෙහිවන්වන්ව සමාජය විසින්ම විනාශ කරන. නිශ්ශංක විජේමාන්‍යයන්ගේ ගස් කියන කෙටි කතා. කෙටි කතාව පටන් ගන්නකොටම අපිට සංකල්ප රූපමවනෝ මියල්ලාවේ ගුණපාල ගහක් යට මෙරිලා. කියන කෙටි කතාවේදී කෙටි කතා කරුවා මේක කෙටි කතාවේ භාෂාව ගැන කතා කරන දවසක අපි කතා කරමු. ගස් කියන කෙටි කතාවේදී සියලු සංකල්ප රූපයන් සඳහා කෙටි කතා කරුවා යොදා ගන්න දරුවනේ ගස්. මේක ලක්ෂණ සාහිත්‍ය කෘතියක්. ගුණපාල ගහක් යට මෙරිලා වැටිලා ගුණපාලගේ මලගන ගමට ආපු මිනිස්සු වගේ වටේම තියෙන ගස් නිහඬව නිසලව ඉන්නවා. කෙටි කතාවේ වචනින් කිව්වොත් පුතේ මෞන වෘතය. මෞන වෘතය. මෙයාගේ ශරීරයට, ගුණපාලගේ ශරීරයට වේලිච්ච කහපාට ඉදිච්ච කොළ පාවෙල ඇවිල්ලා වැටෙනවා උපහාර දක්වන්නාසේ. ඊට පස්සේ අපිට කෙටි කතාව කරු සිද්ධිය මොකද්ද කියලා. උදුළු මිටකට ගහක් කපපු වරදට ගුණපාල පොලිස් අත්අඩංගුවට පත් වෙලා උසාවියෙන් දඩයක් නියමයි. ගුණපාල උදුළු මිටට ගම කැලේ ගස් කපන එක වැරදි. මට එහෙම ගස් කපන්න අයිතියක් නැහැ. මොකද මං කැලේට සාත්තු කළා. එතන ඉඳලා ගුණපාල පටන් ගන්නවා කැලේට සාත්තු කරන්න. මොකද්ද? ගස් කපලා පාළු වෙච්ච තැන්වල පැල හිටවීම. හරිද? එතකොට වනාරක්ෂක කමිටුවේ ගුණපාලත් එක හිතවත් වෙනවා. වනාරක්ෂක කමිටුවේ සභාපතිතුමා කියනවා මේ මැලේරියාවට බෙහෙත් කරන්නත් ඕනේ. බලන්න ලස්සන ව්‍යංගාර්ථවත් භාෂාව. මැලේරියාවට බෙහෙත් කරන්නත් ඕනේ. හැබැයි මදුරු වඳ කරන්නත් ඕනේ. හොඳේ. මොකද ව්‍යංගයෙන් කියන්නේ? ගස් හිටවන එක හොඳයි. එබැ කපණේ උම්මර්ධනය කරන්නත් ඕනේ. මේක හොඳට හිතට ගන්නවා ගුණපාල. එහි ප්‍රතිඵලයක් සේ ගුණපාල කරතේලි සුදලාලිගේ ලී වාඩිය අල්ල දෙනෝ පොලිසියට. හරිම කාව්‍යමය භාෂාවක් කෙටි කතා කරලා යොදා ගන්නේ කරතේලි සුදලාලිගේ ඇහි රොඩක් වැටෙනවා. මොකද ව්‍යංගයෙන් කියන්නේ? ගුණපාල ගැන වෛරයක් එනවා. ඒ රොඩ එන්නේ එන්නේ කැවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වෛරය එන්නේ එන්නේ වැඩි වෙනවා. එක සැරයක් ගුණපාලට මැරයන් ලවා පහර දෙනවා. ඒත් ගුණපාල ස්පිරිතාලේ ඉඳලාවට පස්සේ තීරණය කරනවා ආපහු මේ වනපාලුවන්ට එරෙහිව සටන් කරන්න. කර්තේලිස් මුදලාලි වෙදෙක් හොයන්නේ. ලස්සන කාව්‍යමය භාෂාවක් කියලා කිව්වේ ඒකයිම. කවුද වෙදා? රතුසිරා. මැරයෙක් මුදල් වලට මිනිමරන. ඇහි රොඩක් වැටුනහම අයින් කරන්න ඕනේ සිරා. කොහොම හරි මේ වෙදකම කරපන්. සිරා කියන්නේ මොකද්ද? මම වෙදකම නවත්තලා බොහෝ කල්.
යංගාරතෙන් ලස්සන එක තමයි කලාව කියන්නේ සාහිත්‍ය කියන්නේ. මුදලාලි කියන මන්නු දන්න වේ. ඔබ ගිය සතියේ වෙදකමක් කරපු බබ. අතුසිරා කියන්නේ මොකද්ද? මම මරකම් කරලා ඉවරයි. අර එහිනම් මන් දන්නවා ගිය සතියේ එකක් කරපු බබ. අතුසිරා තමන්ගේ පච්චි අතකක බලන් ඉන්නේ මුදලාලිගේ අතේ තිබිච්ච මුදල් මිටිය දෙස. ඉන අනතුරුව පෙන්නනවා. ගුණපාල ඉදිරියේ පෙනී සිටිනවා රතුසිරා. පොරවක් අතැතිව අත්වැසුම් පැලඳ. හරිද? අත්වැසුම් පැලඳලා හිටියට මේ කාලේ කොරෝනා තිබ්බේ නෑ. මේ ඇඟිලි සෙට් තලකුණු හිටිනවට තමයි පොරවල් ළඟේ. ගුණපාලට අභියෝග කරනවා සිරා. පොරෝ විසි කරනවා ගුණපාලේ කල්ල ගන්නකොට මේක හරි ලස්සන උපායයි. පිටිපස්සෙන් පොළු පාරක් දීලා ගුණපාලව මරලා ගහක් කපලා ඇඟට උඩින් දානවා. දැන් මොකද චෝදනාව? කැලේ ගස් කපන්න ගිහිල්ලා ගහකට යට වෙලා මැරිලා. හරිද? මේ කෙටි කතා කරුව අපිට කියනවා ඒ පොරොවේ කොතනකවත් මේ නඩුවේදී නීතිඥයා පෙන්වා දෙනවා පොරොවේ කොතනකවත් ගහක් කපපු සලකුණු නැහැ. හරිද? ඒ පොරොවෙන් ගහලා පළු ගහක් කපන්න බෑ. හරිද? එතකොට ආයි අපිට මවල්ලා පෙන්වන කෙටි කතා කරුව අන්න ගුණපාලගේ ශාරීරියේ ගහකට යට වෙලා අර විදියට අර සංකල්ප රූපෙමයි. ගස් මලගමකට පැමිණ මරු මවුන වෘතයෙන් සිටින මිනිසුන්සේ බලා සිටිනවා. ඒ ගස් උපහාර දක්වන. හැබැයි පළවෙනි සංකල්ප රූපෙදි නොකියපු දෙයක් අන්තිම සංකල්ප රූපෙදි කිව්වා. කවුරුත් දැක්කේ නැහැ. ගුණපාලගේ ඔළුව ළඟ තිබුණා පුංචි පැලයක්. කවදා හරි දෙවැන්ත ගහක් වෙන. මොකද්ද ව්‍යංගයෙන් කියන්නේ? පවත්නා ක්‍රමයට එරෙහිවන අරගල කරුවන්ව මරා දමන්න පුළුවන් සමාජයට. හැබැයි මේ සබාධම තුලින් මේ මහ පොළවෙන් තවත් අරගල කරුවේ රෝපණය වෙනවා. ඒක සබාධවත් පවත්න්න බෑ. බලන සමාජ විවේචනය. තව එක උදාහරණයක් පමණක් මං කියන්නම්. ඒක හරි පහසුයි ඔබේ හිතට කාවැදිච්ච එකක්. මොකද්ද? අකුරට යන වෙලාවේ වීසුර වීරයන්ගේ සුබද්‍රා කියන පුංචි දරුවා අවුරුදු 12 දී මැනිකා බවට පත් වෙනවා. හැබැයි ඇගේ ළමාකම මර්ධනය වෙනවා. නමුත් ඇගේ උපන්හක අපන්කම් යටපත් උනේ නෑ. ඇය රැට කැංගුමේසේ යට නිදාගන්නේ. ඇරයට කවි කියන කෙටි කතා කරෝ මෙතෙන් දීපු දෙය හරි ලස්සන වැඩක් කරනවා. ඇගේ මුවට නංවන කවි වලින් ඇගේ මානසිකත්වයේ කියන ව්‍යංගයෙන් ආත් කවුරුවත් නැතුව ආසරණ වෙච්ච පොඩි එකාට හිතෙනව මාවැලි බිලින්දා වරවරලකට කැඳා දුක සැප කුමන්දා ආසන නිරිදෝ වෙන කොයින්දා කියන දුප්පත් උනාට ළමාකම යටපත් වෙන්නේ දුලාණී වජිරයි නෝනගේ දරුවෝ දෙන්නත් එක්ක සෙල්ලම් කළේ ඒකයි. ඒ හේතුවෙන් ඇව මරදනයට ලක් වෙනෝ දැඩි ලෙස ඇපහැර පහර කනෝ. බලන්න දිලිඳුකම නිසා කෙටි කතාව අකුරට යන වෙලාවේ දිලිඳුකම නිසා ළමා ලෝකේ බිඳ වැටෙන ආකාරය. පුංචිරාල කියන්නේ මැනිකගේ තාත්තා එක්කගෙන ආවේ නගරෙදි ඉස්කෝලේ යන්න පුළුවන් කියලා. මැනික මේ සියලුම දුක් විඳින්න ඉස්කෝලේ යන්න හිතන නගරෙදි. හැබැයි ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ නිවාඩු කාලේ ඉවර වෙලා මැනිකට වැටහෙනෝ ඒක හරියන්නේ නැහැ. බේබිලා විතරයි ඉස්කෝලේ යන්නේ. හැබැයි දරුවෙක්ගේ මනසක රෝපණය වෙච්ච අලුත් තීනය ලේසියෙන් වැඩි හිටියුන්ට මරන්න බෑ. කුංචිරාල ඇවිල්ල එක්කන් යන හදන මැනිකව නැවත ගෙදර. මැනික කියන මට යන්න බෑ. මට මැනික නෝනල් බේබිලත් එක්ක මැනික කියන මට බේබිලත් එක්ක ඉස්කෝලේ යන්න ඕන. බලන්න කුංචිරාල බලෙන් ඇදගෙන යන අඬා වැටෙන මැනිකාව. ඒ කියන්නේ කුඩා දරුවාගේ අලුත් තීනේ බොඳ වුණා. බේබිලා සමග පාසල් යාමේ හීනය. ඒ කියන්නේ දිලිඳු දරුවන් හීන මැව්වට වැඩක් නැහැ. ඒවා සැබෑ වෙන්නේ නැහැ. යථාර්ථයක් බවට පත් වෙන්නේ. ඉතින් බලන්න මේ කරුණ ලිව්වහම ලස්සන ਵਿਚාරයක් ගොඩනගෙනවා. මීට අමතරව දාසේන ගුණසිංහය රචනා කරපු කපිතන්ගේ පුත්තු ආදී තවත් බොහෝ කෙටි කතා තුළින් සමාජ විචලනය සිද්ධ වෙනවා. එතකොට අද දින අධ්‍යයනය අපි නිමා කරන්න හදනවා. එළඹෙන දිනේ මා ඔබට බහුවරණ ප්‍රශ්න පත්‍රයක් කලින් යොමු කරනවා. පසුවේට පිළිතුරු සැපයිය හැකි. ඒ දිනට අපි ඒකට පිළිතුරු සපයනවා. ව්‍යාකරණ අපි ඉතුරු කරපු ඒකකයේ සාකච්ඡා කළ යුතුයි. තවත් නූතන පද්‍ය සාහිත්‍ය විචාර හදාරනවා. දුරස්තව කරන මේ අධ්‍යයනය තුළදී කිසියම් අඩුපාඩුවක් සිදු වුණොත් ඊට සමාවය දෙනවා. අපි ඉතාම අඩු සම්පත් ප්‍රමාණයකින් එසේ මායාසයක් දරමින්
ඔබේ මේ හපත සඳහා කරන වැඩක් ඇත්තටම කිසිදු පළ ප්‍රයෝජනයක් අප ගැන නොසිතා දරුවන්ගේ පළ ප්‍රයෝජනය ගැන සිතා අප කරන වැඩක් මොකද ඔබ සමග අප සිටියා මෙහි මේ විශාල ශාලාවේ අද මා පමණයි සිටින්නේ කැමරාව සහිත අපේ උදව්කරුවන් හැර ඔබ නැති භූමියකයි නිවසේ සිටින ඔබට අපි මේ අධ්‍යයනය කටයුතු කරන්නේ ඔබ නිවසේ සිට ආරක්ෂිතව ඒ සෞඛ්‍ය පුරුදු පිළිපදිමින් නැත්නම් අපිට හමු වීම තවත් ප්‍රමාද වෙනවා මේ අධ්‍යයනය කටයුතු සිදු කරගෙන යන අපි දිගටම කිසිදු මුදලක් අය නොකර ඔන්ලයින් ක්‍රමයට මේ අධ්‍යයනය සිදු කරගෙන යනවා සිප්‍රෝ එඩියු කියන YouTube channel එක ඔස්සේ එහෙනම් ඔබට බුදුසරණයි